රුපියල් ලක්ෂ 10000ක් ඔබලාට ලබා දෙන්න මේ වැඩ පිළිවෙල සකස් කරා. දැන් අද අපි ගියා හෝම් සිටි එකට. එතන තියෙනවා හාල් වර්ග දෙකක්. දෙකක් නෙවෙයි තුන හතරක් තිබුණා. දෙක හාල් වර්ගයක් තිබ්බා. ඒක කවුරුත් දන්න මේ සන්නාමයක් තියෙන මේ හාල් වර්ගයක් රුපියල් 114යි කිලෝ එක සම්බා. ඔබලාද මේ සමස්තරංක සහ නිෂ්පාදනයන් කරුවන්ගේ මේ සංගමය හරහා විදුන්න ශක්ති හාල් එක තිබුණා රුපියල් 85යි. ලොකුවෙනස. දැන් මම කිව්වා සුවර් එකට අර අනිත් සන්නාමේ දින හාල් මේ හාල් වල වඩා හොඳ ඇති. නෑ එහෙම නැහැ කිව්වා. වචන පිළිගන්න බැරි නිසා එහෙම නෙමෙයි. අපි කිව්වා අපි කොහෙල බලමු කියලා. පොඩි හිලක් හදලා හාල් පොඩ්ඩක් ගත්තා 114 දෙන්න. අනිත් එකෙන් පොඩි හිලක් හදලා හාල් ටිකක් ගත්තා. අපේ ලේකම් තුනේ ඉන්නවා. එතුමිය මං හිතන්නේ දැන් කසාද බදලා ගොඩක් කාලෙ ඇති. මත් වෙලා ඇති අවුරුදු 20 25 බා. අවමමසි. මම කතා කරා චාන්දිනි පොඩ්ඩක් එන්නකෝ. මගේ අතේ තියෙනවා හාල් ඔය අත් දෙකේ තියෙනවා හාල් ජාති දෙකක්. එක හාල් ජාතියක් 85යි. අනිත් හාල් ජාතිය 114යි. චාන්දිනි ගෘහණියක් හැටියට අමාත්‍යාංශයක ලේකම් කෙනෙක් හැටියට නෙමෙයි මට කියන්නේ 114 හාල් එක මොකද්ද 85 හාල් එක මොකද්ද කියලා. චාන්දිනි පෙරදුනා 114 හාල් එකට කිව්වා මේක තමයි 85 හාල් එක කියලා. 85 හාල් එකට කිව්වා මේක තමයි 114 හාල් එක කියලා. මොකද මම මේ කතා කරන්නේ ඇත්ත. චාන්දිනි සහ එතන හිටපු සියලුම දෙනා මේකට සාක්ෂි. 114 හාල් එකේ පොඩි පොඩි කෑලි කෑලි ඒවා තිබුණා, කළු පාට ඒවා තිබුණා. 85 ශක්ති හාල් එකේ මුකුත් තිබුණා. ලස්සන. ඒ කතාවේ පළවෙනි කොටස විතරයි. දෙවෙනි කොටස පළවෙනි කොටසට වඩා හොඳයි. දැන් පාර එන ගමන් අපි ගුව නවත්තමු කියලා හාල්මෝල් හිමියන්ගේ පොඩි හාල්මෝල්ද පොඩි නෙවෙයි ටිකක් මධ්‍යම ප්‍රමාණයේ හාල්මෝල්. මමත් මේකක් හරියට දැකලා තිබුණේ නැහැ. මම ගියා බලමු මොකද්ද මේක කියලා. උඩ ටැංකිය තියෙනවා. තට්ටු හතරක් විතර ටැංකියක් දැකලා ඒකත් බලලා එනකොට ගොයි මහත්තුරු දෙන්නේ හිටියා වී ටික. මම හිතන්නේ ඒගොල්ලෝ පැක් කර කර හිටියා මේ බෝණී කර දාන්න. මම ගිහිල්ලා මොකද කරන්නේ කියලා මම දන්නේ නැහැ. මම හිතුවා ඒක සේවකයෙක් කියලා. ඔබතුමා සේවකයෙක්ද කියලා. නෑ නෑ මම ගොයි මහත්තයෙක් කියලා කිව්වා. මම මින්නීරිය හොඳ ගොවි මහත්තයෙක් කිව්වා. ඊට පස්සේ මට වැන්න ටික. ඊට පස්සේ මාත් එක්ක හොඳට කතා කරා. එයාත් එක්ක ඉඳපු අනිත් ගොවි මහත්තයා කිව්වා මේ හරි වැඩේනේ. මං අර මොකද්ද? දැන් අර සන්නාමේ තියෙන කට්ටියගේ වී මෝඩ තියෙනවනේ. ඒ අනිත් ගොවි මහත්තයා ඒ AB මොලට වීරිකුල රජිනවා 32යි 75. හැබැයි ඒ මිනිස්සුන් දැන් මට කියනවා බලන්න කොහමදවා මම දැනන් හිටියේ නැහනේ මේ කට්ටිය ගන්නේ 41කට. මම කියනවා 32යි 75ට හාල් අරගෙන 114ට විකුණන එක නෙමෙයි රාජනායක මහත්තයා සාධාරණ. 41කට අරගෙන 85ට විකුණනක තමයි සාධාරණ. ඒක තමයි මම කිව්වේ. ඒක තමයි මතපත්තක මම පිළිගන්නේ. ඒක තමයි මෙතන වෙන්නේ. එහෙමනම් මොකද්ද මේ අතන තියෙන්නේ? කූට ව්‍යාපාරිකයෙක්ද? මෙතන තියෙන්නේ සමාජ සාධාරණත්වය කරන ව්‍යාපාරය. අපිට ඕනේ කූට ව්‍යාපාරිකයෝ නෙමෙයි. අපිට ඕනේ සමාජ සාධාරණත්වය කරන සමාජ වෙළඳපොළක්. ඉතින් මම ඒ නිසා ඔබලාට ගෞරව කරනවා. ඔව් අපි කාටත් ලාභයක් ඕනේ. ලාභයක් නැතුව කිසි දෙයක් ගොඩනගන්න බෑ. නමුත් ඒ ලාභය සාධාරණ වෙන්න ඕනේ.
ඒක තමයි ජනාධිපතිතුමාත් කිව්වේ. ලාභය සාධාරණ වෙන්න ඕනේ. එතනදී මොකද මේ මහත්තයා කිව්වේ මට? අපෝ මන්ත්‍රීලා නේ ඔයගොල්ලෝ. ඕගොල්ලෝ වාහන ගේනකොට ටැක්ස් ගෙවන්නේ නැහැ. හැබැයි අපේ වාහනේ ගේනකොට හරියට ටැක්ස් ගහනවා. මම මොකද බුදුමාරි වාහනේ? ඉනා වෙන්නේ පහ. මේක තමයි අත කතාව. මගේ කොම්බයින් හාවෙස්ටර් එක. එතුමාට කොම්බයින් හාවෙස්ටර් ගන්න නැහැ. එතුමා අසන්න ගොවි මාත්තේ. නමුත් ඔබතුමා කිව්වා වගේ අක්කරයක් අසන්න දෙන්න 10000ක් ඕන. අක්කර පහක් අසන්න දෙන්න 50000ක් ඕන. ඔබතුමා ඇහුවා කොච්චර වී විකුණන්න ඕනද 10000ක් ගෙවන්න අක්කරයක්. ඕගොල්ලෝ මේකට ටැක්ස් ගහනවා ටැක්ස් ගහනවා. මං ගෝ ඔබතුමා පිළිගන්න අපි ටැක්ස් ගහන්නේ කෘෂි යන්ත්‍රෝපකරණ වල ටැක්ස් නැහැ. මොකද්ද කියන්නේ මේ භූතයනේ? භූතයට ටැක්ස් නැහැ. දැන් මම මේක මෙතුමන අවධානය ඇත්ත වශයෙන්ම කියන්නේ බෑ. භාණ්ඩාගාරයට කතා කරලා. දැන් මම එතනින්නම් මෙතනට එනකම් භාණ්ඩාගාරයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විමලේන්ද්‍ර රාජට කතා කරා. මං අහුව විමලේන්ද්‍ර රාජව මට කියන්න කොච්චර ටැක්ස් ගහනවද භූතයට? අමතුමා කිසිම ටැක්ස් එකක් ගහන්නේ නැහැ. එහෙමනම් අපි හොයලා බලනවා එන සතියේ. දැන් ඒ ගොවි මහත්තයා කිව්වා චීනෙන් ගන්නවා නම් මේක මට ආරංචි වුණේ අමතුමා ලක්ෂ 18යි. හැබැයි මේ ව්‍යාපාරිකයෝක මේක විකුණන්නේ ලක්ෂ 37යි. ඉතින් කොහොමද 18යි එතන 37යි මෙතන? දැන් මම ඔබලාට එක පොරොන්දුවක් දෙන්න. ඒ තමයි අපි එක හොයනවා. දැන් ඔබතුමා කිව්වනේ කලින් අපිට අවශ්‍ය වෙන්නේ මේවා සාධාරණ මිලකට ගන්න. අපිට වැඩ බැරි මිනිස්සු නෙමෙයි, අපිට වැඩ හොඳට පුළුවන්. නමුත් අසාධාරණයක් වෙනවා නම් අපි කොහොමද ඒකත් එක්ක ගැටෙන්නේ? රජේවල් ඉන්නේ සමාජ සාධාරණ ඇති කරන්න. එහෙමනම් අපි එක හොයලා බලමු. මම ඒකට උත්තරයක් වෙනවා. මම ලේකම්තුමියට මේ ඒක දැනටමත් කිව්වා අපි ඒ සම්බන්ධයෙන් හොයලා බලමු. අවසාන වශයෙන් අපේ ගොවිතැනේ කාර්යක්ෂමතාව වැඩි කරගන්න අපේ ප්‍රොඩක්ටිවිටිය හොඳටම මදි. ඒ කාර්යක්ෂමතාවේ මේ වැඩි කරගන්න අපි මොකද කළ යුත්තේ? අපේ පැරණි නීති තියෙනවා සමහර. ඒ පැරණි නීති අදට බලපානවද? එමත් නැත්නම් ඒව අදට හරියද? මේ රටේ ඉඩම් නීතිය පිළිබඳව මම ප්‍රශ්න කරනවා. සමහර වෙලාවට ඒවා දේශපාලන වශයෙන් ඉතාමත් සුන්දර දේවල් නෙමෙයි වෙන්න පුළුවන්. බුදුමා කිව්වා කවුද කියන්නේ? තමන්ට තියෙන ඉඩමේ කළ යුත්තේ මොකද්ද කියන එක රජයෙන් කිය යුතුයි කියලා. තමන්ට අයිතියක් නැද්ද? තමන්ගේ ඉඩමේ කළ යුත්තේ මොකද්ද කියන තීරණය තමන්ට ගන්න. ඔබලා වන්දියා අමුතු විදිහට බලන්න. නමුත් මේ නීති යල් පැනලාද නැද්ද? ගොවි මහතුරුන්ට හැකියාවක් සිය යුතුද නැද්ද? තමන්ගේ ඉඩම යාබද පුද්ගලයාගේ ඉඩමත් සමග එකතු කරා. අක්කර දෙකහමාර අක්කර පහකරම තමන්ට අයිතියක් තිබිය යුතුද නැද්ද? ඔබලා ප්‍රතිත තිබිය යුතුද නැද්ද? තිබිය යුතුද? එහෙමනම් ඒ නීතිය නිසා කොච්චර ඒ ඉඩමේ කාර්යක්ෂමතාවයේ ඉබල දාන්න හැකියාවක් තියනවද නැද්ද? අපිට කම්බයින් හාවෙස්ටර් කොච්චර දාන්න පුළුවන්? අක්කර 10ක තියනවනේ. මේ සම්පකාර ක්‍රමයෙන් මම කැමති එකයි. මම ඉදායිලා මේ සම්පකාර ක්‍රමය ගැන අධ්‍යයනය කරන්න තියෙනවා. අපි කවුරුත් බයිනවානේ නව ශ්‍රීලන්තයෙන් කිරිපිටි ගේනවා කියලා. නව ශ්‍රීලන්ත කිරි ගොවියොන්ගේ සම්පකාරයයි.
ලෝකේ තියෙන ලොකුම බිස්නස් එක නව ශ්‍රීලන්ත කිරි ගොවියන්ගේ සම්පතාරය. ඇමරිකාවේ බලන්න. ඔය අපි කතා කරන ඇමරිකාවේ. ඇමරිකාවේ වැඩි හරියක් ගොවි මහත්තුරු ඉන්නේ සම්පකාරවල. කැනඩාව, ඕස්ට්‍රේලියාව සම්පකාර සිස්ටම් එක. ඉන්දියාවේ අමුල් කිවි විප්ලවයක් කරා. සම්පකාර සංගමය. අද රටේ වෙලා තියෙන සම්පකාරය කියන එක දේශපාලනය කරන එක. සම්පකාරය කියන්නේ මේ දේශපාලන වැඩසටහනක් කියලා. සම්පකාරයේ දේශපාලනය වුණාම එතන ගැටලුවක් තියෙනවා. සම්පකාරය ඒ දේශපාලනය නොවේ කියන එක තමයි මම හිතන්නේ වැඩිපුරම අපිට ඒක ප්‍රතිපලයක් ගන්න පුළුවන්. මේක දේශපාලනයේ වශයෙන් රස කතා නෙමෙයි. නමුත් මේව තමයි යථාර්ථය. ඉතින් සම්පකාරය හරහා කළ යුතු දේ කළ හැකි දේ ඉතාමත්ම ගොඩයි. ඉතින් ඒකත් එක්ක මගේ වචන ස්වල්පය මම අවසන් කරන්න කැමති. මම අපේ සුසරේ ගැන මම කතා කරන්න ඕනේ. මම අපි ඉස්සුදු කරන්න ඕනේ මේ වැඩසටහනට සම්බන්ධ වෙච්ච සියලුම දෙනා. ගරු ජනාධිපතිතුමා, ගරු අගමැතිතුමා, ගරු කෘෂිකර්ම ඇමතිතුමා, ගරු වාණිජ ඇමතිතුමා, මේ සියලුම දෙනාගේ දායකත්වය සහ දිස්ත්‍රික් ඒජන්ට්, ගවර්න්මන්ට් ඒජන්ට්, මේ දිස්ත්‍රික් ලේකම්තුමා, මහා දිසාපතිතුමා, ඔවුන් හරහා තමයි මේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. හැබැයි මතක තියාගන්න, මේවා රජයේ මුදල්. ඔබලාට වගකීමක් තියෙනවා ඒ රජයේ මුදල් භාවිතා කරලා ඒවායේ අවශ්‍ය වැඩ කටයුතු කරලා ඒ රජයේ මුදල් නැවත රජයට ලබා දෙන්න. අපි සත පහක්වත් මේකෙන් ඔබලාට පොලියක් යවන්න කියන්නේ. මේ පොලි රහිත මේ ඔක්කොම දීලා තියෙන්නේ. එහෙම නේද? පොලියක් නැහැ. මුදිටද මතක ඇති? කොහොම මුදිටද? මුදිටද මතක ඇති? මම මුදිටද කිව්වා රාජ්‍යයක් හැටියට අපිට තීන්දුව දෙකක් ගන්න පුළුවන් මුදිට. එකක් තමයි මේක ඕගොල්ලෝගේ ව්‍යාපාරය. ඕගොල්ලෝ අමාරුවේ වැටෙන මොකක් හරි හේතුවක් නිසා රාජ්‍ය මැදිහත් වෙන අවශ්‍යතාවයක් නැහැ. රාජ්‍ය මැදිහත් වෙන අවශ්‍යතාවයක් නැහැ. ඒක එක තීරණයක්. අනිත් තීරණය තමයි අපි මානුෂිකව හිතලා ප්‍රශ්නය පැනනගනේ ඔබලා නිසා මද කියන ප්‍රශ්නය අපෙන් අහලා ඒකට උත්තරේ ප්‍රශ්නය පැනනගනේ ඔබලා නිසා මය නොවේ කියන පිළිතුර සමග රාජ්‍ය මැදිහත් වී යුතුයි කියන තීරණය ගත්තා මුදිතර වදක. ඒකත් එක තමයි අපි මෙතනට ආවේ. හැබැයි මම මුදිතරත් කිව්වා හැමෝටමත් කිව්වා මේ රාජ්‍ය මුදල් ඒක හරි විදියට පාවිච්චි කරන්න කියලා. ඉතින් මම සන්තෝෂ වෙනවා ඔබලා ඉතාමත්ම වගකීමක් සහිතව මේ වැඩේ කරගෙන යන නිසා මම ඔබලා සියලු දෙනාටම සුබ ප්‍රාර්ථනා කරනවා. මේ වැඩේ හරියට හරි ගියොත් එහෙම අපිට මම සුබ ප්‍රාර්ථනා කරනවා ඔබලාට මේ කටයුත්ත ඉස්සරහට සාර්ථකව කරගෙන යන්න ලැබේවා කියලා. අද වෙනකොට වයඹ පළාතේ කුරුණෑගලත් පුත්තලමත් මේ සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමේ මනිතන්නේ ශක්ති සහල් මේ වෙළඳපොළට එවන්න සූදානම් වෙනවා. ඊළඟට උතුරු මැද පළාතේ අනුරාධපුරයේ පොළොන්නරුවේ මේ ශක්ති සහල් රජයේ මුදල් වලින් නිෂ්පාදනය වෙන සහල් මේ වෙළඳපොළට එනවා, එන්න පටන් අරන් තියෙනවා. ඊළඟට මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් මේ සහල් වෙළඳපොළට එනවා. ඊළඟට දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මේ සහල් වෙළඳපොළට එනවා.
මම සත්‍ති සහල් කිලෝ 5 බෑග් කිලෝ 10 බෑග් එක මට නාලක දැක්කා දුන්නා රුපියල් 85 ගන්න ගත්තා මේ මම ගිහිල්ලා මේක කාලා බලන හොඳයිද නැද්ද කියලා කියනවා මම විශ්වාස කරනවා අනිත් තාල් වලට වඩා මේක හොඳ ඇති ඉතින් මේ රුපියල් 85ට සහල් ලබා ගන්න පුළුවන් රුපියල් 80ට ඩාඩු ලබා ගන්න පුළුවන් කියන එක මතක් කරමින් මේ රටේ සහල් නිෂ්පාදකයන්ට මේ රටේ සමස්ත ගොවි ජනතාවට සතන් වේවායි ප්‍රාර්ථනා කරමින් මගේ වචන සාකච්ඡා කරනවා බොහොම ස්තුතියි ගරු මාතිතුමනි මාගේ මතකයේ නිවැරදි නම් ගරු අග්‍රාමාත්‍යතුමා සමග ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ අවසන් රැස්වීම අරලියගහ මන්දිරයේ පැවැත්වෙන්නේ ජනවාරි මාස 28 වෙනිදා. මතක නිවැරදි නම් සම්මා දිනයක් එදා තමයි ඔය මොදිත මැතිතුමා කලකිරීමෙන් හිටියයි කියලා අපේ ගරු මන්ත්‍රීතුමා ප්‍රකාශ කළේ. මට එක් අවස්ථාවක සිහි වෙනවා අපේ ડોક્ટર හර්ෂ ද සිල්වා මැතිතුමා යම් අවස්ථාවක ෆයිල් එක තදින් මේසෙ මත ගහලා කියනවා දෙකෙන් එකයි කරන්න තියෙන්නේ එක්කෝ මේක කරන්න නැත්නම් කරන්නේ නැහැ කියලා මෙයාට කියනවා. ඔබතුමාට මතකද දන්නේ මම දැකලා නැහැ මෙතුමා මේ වගේ ආවේගශීලී වෙච්ච වෙන අවස්ථාවක්. ඉතින් මම මේ කිව්වේ ඇත්තරම මට මොරිත් පිරේ නම් මෙතුමා බාර කරා ස්තුති කතාවට වැඩි වෙලාවක් ගන්න බැරි නිසා ඔබම ස්තුතිය කරන්න කියලා ගරු මාතුමනි. ඔබතුමන් සහල් මෝල් නිෂ්පාදකයන් සහල් නිෂ්පාදකයන් පිළිබඳව අප පිළිබඳව ගරු මාතුමා පිළිබඳව ලැබුවේ අමිල විශ්වාසයක අපි ස්තුතිවන්ත වෙනවා. ඒත් එකම ගරු